අයිබෝන් කියල ප්‍රාථනා කරන සිර දෙනටම අප යුටක් චන්ලට ඉතින් නවාතාමත් අප යුටක් චනල එක සබස්ක්‍රයිබ් කළ නැත අනිවර පල්ලනි රතු පට සබස්ක්‍රයිබටන කලික් කරන්න අද අබියරංගාවේ ලංකාය වතියම පිටට ඉන්න ලංකාවේ අයට ගොඩක් වැදගත්තන වීඩිය එකක් ඒ තමයි ඉතිහෝපියානු ගුවන් යානයත් සමඟ ගුවන් යන අනතුරත් සමඟ වෙච්ච දේ කොහොමද ශ්‍රී ලංක න්‍යායලයින්නට බලපාන්න කියලා තමයි අද අපි කතා කරන්න යන්නේ. ඉතින් වැඩි කතා නැතුව අපි යන්න වීඩියෝ එකට. හරි, අපි පහුගියදා දැක්කා ඉතිෝපියානු ගුවන් යානයක් කඩා වැටීමට ලක් වෙලා තියෙනවා. තින්න අපි මේ ගැන අන්තර්ජාලයේ පොඩ්ඩක් හොයලා බැලුවා. තින්න අපිට දැනගන්න ලැබුණා මේක වෙලා තියෙන්නේ බෝයි 737 මැක්ස් කියන ප්ලේන් එකේ කියලා. ඉතින් ඒකත් එක්කම අපිට බලාගන්න පුළුවන් වුණා ඉන්වෙස්ටිගේෂන් කරන අය ඒගොලන්ට හම්බලා තියෙනවා ස්ටෙබිලයිස එකක පාට් එකක් ක් වෙලා තියෙනවා. ඉතින් ඉතිෝපියන් ජෙට් එකේ තින් මේක සමානනවා කියලා කියනවා පහුගිය අවුරුද්ධ වෙච්ච ලයන්නයා එකේ ඔගලන්ට මතක ඇති ඒත් බෝයින් 737 මැක්ස් ප්ලේන් එක ක්‍රෑෂ් වුණා ජාවම් හුදාසන්නව ලයන්නයා එකේ අන්න ඒගෙත් මෙන්න මේ විදිහට තමයි ක්‍රෑෂ් එක වෙලා තියෙන්නේ. මේක අපි සෝස් එක අරන් තියෙන්නේ CNBC කියන වෙබ්සයිට් එකෙන්. තින් ඒගොල්ලෝ කියන විදිහට දෙකම ගොඩක් සමාන තියෙනවා, සමානකම් තියෙනවා මේ වෙච්ච ක්‍රෑෂ් එකේදී. තින් අන්න ඒ හේතුවත් එක්ක ලෝකේ ගොඩක් එයාලයින් 737 මැක්ස් කියන එයාක්‍රාෆ්ට් එක ග්‍රවුන්ඩ් කරලා තියන්න තීරණය කරලා තියෙනවා. ඒ වගේම ගොඩක් එයාපෝට් ඒගොල්ලෝ 737 මැක්ස් එයාපේන් එක බෑන් කරලා දිනවා. එහෙමත් නැත්නම් ඒගොල්ලෝ පවත්වාගෙන යන ගුවන් ගමන් අත්තිටවල දිනවා 737 මැක්ස් ප්ලේන් එක්ක. අන්න ඒ දෙත් එක්ක අපි බලමු අපිට මොකද්ද මේකෙන් වැදගත් වෙන්නේ කියලා. අපි බලමු ලංකාවට 737 ගුවන් යානක් තියෙනවද, ඒ වගේම ඒ ගුවන් යානත් එක්ක අපි කොහොමද ඉන්නේ, ඒ වගේම ශ්‍රී ලංකන් ගුවන් සේවයට මේ ගුවන් යාන තියෙනවද කියලා අපි දැන් බලමු. ඉතින් ශ්‍රී ලංකන් ගුවන් සේවයට මූලිකම කිව්වොත් බෝයින් වර්ගයේ ඒයාර්ක්‍රාෆ්ට් නැහැ. ඉස්සර තිබිලා තියෙනවා බෝයින් වර්ගයේ ඒයාර්ක්‍රාෆ්ට්, නමුත් දැන් ශ්‍රී ලංකන් එයාලයින් වල කොම ගුවන් ගමන් සිදු කරන්නේ එයාබස් කියන ගුවන් යානා වර්ග වලින්. ඉතින් අපි බලමු විකිපීඩියා එකේ සර්ච් කරලා කොහොමද දැන් ශ්‍රී ලංකන් එයාලයින් ෆ්ලීට් එක කියලා. ඉතින් එතනින් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මෙතන එයාබස් A320 200 පහක් තියෙනවා. ඒ වගේම A320 නියෝ දෙකයි, A321 200 නියෝ A321 200 දෙකයි, A321 නියෝ හතරයි, එයාබස් A330 200 හතයි, A330 300 හතයි. අන්න ඒ විදිහට තමයි එයාග්‍රාෆ් ටික පෙන්නන්නේ. ඉතින් මෙතන තියෙනවා 4R ABO Alfred Brauska ඉඳලා තමයි තියෙන්නේ මේ එයාග්‍රාෆ් කර නම්. ඉතින් ටෝටල් එක එයාග්‍රාෆ් 27ක් තියෙනවා ශ්‍රී ලංකන් එයාලයින් එකට. ඉතින් මේ 27න් එකක්වත් ඒ එයාබස් ඇරුණකොට බෝයින් එයාක්‍රාෆ්ට් නැහැ, ඒ වගේම 737 මැක්ස් කියන එයාක්‍රාෆ්ට් එකක් නැහැ. ඉතින් ශ්‍රී ලංකන් එයාලයින් වල ඕගොල්ලෝ ෆ්ලයි කරනවා නම් කිසිම ප්‍රශ්නයක් නැතුව, බයක් නැතුව ෆ්ලයි කරන්න පුළුවන් ඕගොල්ලන්ට 737 එයාක්‍රාෆ්ට් නැති නිසා. ඒ වගේම ලංකාවට 737 මැක්ස් කියන ගුවන් යාන ඔපරේෂන් කරන එයාලයින්ස් 5 හෝ 6ක් තියෙනවා කියලා කියනවා. ඉතින් ඒවත් අත්තිටවනවා කියලා ශ්‍රී ලංකන් ගුවන් සමාගම කියලා තියෙනවා. ඔගොල්ලන්ට කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ ලංකාවට එද්දී ඔගොල්ලන්ට මේ 737 මැක්ස් කියන ගුවන් යාන එක ඉන්න වෙන්නේ නැහැ. ඒක හින්දා ඒකේ තියෙන අවදානම ගොඩක් අඩුයි. ඉතින් මේකත් එක්ක ගොඩක් ගුවන් යාන සමාගම් එයාබස් වලට
හැරයි කියලත් කියන්න පුළුවන් ඉතින් බෝයින් වලින්. ඉතින් අද අපි කතා කරේ ගොඩක් දෙනෙක්ට වැදගත්වෙන මාතෘකාවක්. ඉතින් මං හිතනවා මේක ඔයගලන්ට ගොඩක් වැදගත් වෙන්න කියලා. අනිවාර්යෙන් වැදගත් වුණා නම් අපේ channel එක subscribe කරන්න, ඒ වගේම video එකට like එකක් දාන්න, ඒ වගේම video එකට comment එකක් දාන්න. ඉතින් මේ වගේ videos අපි ගොඩක් කරලා දෙනවා අපේ YouTube channel එක. ඔයාලට පුළුවන් ගිහිල්ලා ඒ videos ඔක්කොම බලන්න. ඒ වගේම මේ video එක අපේ පිටරට ඉන්න ලංකාවේ යාළුවෝ ඔක්කොම share කරා කියලා මට හිතෙනවා. ඉතින් මේ video එක share කරන්න අනිවාර්යෙන්ම ඔයාගේ යාළුවන්ට දැනගන්න, ඒගොල්ලන්ට තියෙන බය සැක නැති කරගන්න. ඉතින් තවත් මේ වගේ වීඩියෝ එකකින් මමන්ටම හැම වෙලේම බලාපොරොත්තු වෙමින් ගිහිල්ලා එන. ජය වේවා.